අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංග 1 සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින් මම හසිනි රමෂා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත තුර්කි භූකම්පණයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ සිරුර සොයාගනි භූකම්පණයෙන් මියගිය සංඛ්‍යාව 29000 ඉක්මවයි පනස් දහසකට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබිය හැකි ඇමරිකාව කියයි. පැල්වත්ත සහ බුත්තලට අදත් භූකම්පන තත්ත්වයක්. බුත්තල වැල්වාය විමර්ශන කටයුතු දිගටම. මින්නච්චෝඩේ වැව සිසුන් තිදෙනෙකු හා ගුරුවරයෙකු බිලිගනී. දිවයිනපුර සාමාන්‍ය සත්කම් නතර කර අත්‍යවශ්‍ය සත්කම් පමනක් කරන්න කිහෙලිය කියයි. පොළොන්නරුවෙත් බරපතල ඖෂධ හිඟයක් රෝහල් රැසක් අනතුරේ ඈතින් ඈතට යන IMF ජනපතිගෙන් වීකිලෝවකට රුපියල් 100ක සහතිකයක් 100 මදි සහල් නිෂ්පාදක සංගම් කියයි සජිත්ගෙන් යලිත් පොරොන්දුවක් වසරේ බල හුවමාරුව ගැන අනුරගෙන් අනාවැකියක් ජනපතිට විරෝධය දැක්වීමේදී අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනාට ඇප පැලවත්ත සහ බුත්තල ප්‍රදේශයට අද උදෑසනත් භූකම්පන ස්වභාවයක් දැනුණු බව වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විට සුළු භූකම්පන 4ක් දින දෙකක් තුළ ඇතිව තිබෙනවා. ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1500ක දුරින් භූතැටි දෙකක තෙරපීමක් මෙසේ දැනෙන බවයි පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා පීඨයේ අධිපති මහාචාර්ය උදේනි බණ්ඩාර පවසන්නේ මෙම සුළු භූකම්පන බියවීමට කාරණයක් නෙවෙයි කියලා ඔහු පවසනවා. ශ්‍රී ලංකාව බරපතල භූකම්පන සිදුවන තැටි මායිමක නැති බවයි මහාචාර්ය උදේනි අවධාරණය කරන්නේ. බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශයේට පළමුවෙන්ම භූකම්පන තත්ත්වයක් දැනුනේ මීට දින දෙකකට පෙරයි. එනම් 10 වෙනිදායි. එම භූකම්පන දෙක රිෂ්ටර් මාපක එකකේ 3ක් ලෙසයි සටහන් වුනේ. ඊයේ යලි වැල්ලවායෙන් භූකම්පන තත්ත්වයක් වාර්තා වුණා. එය රිෂ්ටර් මාපක එකකේ 2.3ක් ලෙස සටහන්ව තිබෙනවා. අද දිනේත් බුත්තල උණවටන ප්‍රදේශයේ සහ වැල්ලවාය පැල්වත්ත ප්‍රදේශවල පොළව හෙලවෙනවා දැනුණු බව එම ප්‍රදේශවල ජනතාව පවසනවා. දුළු ගඟා හිටිය මම ඒ වෙලාවේ එකපාරම වැටෙන්න පොළව නිකන් දෙදුරුම් කාලා වගේ එකපාරම ඇලවුණා මං. ඇලවිච්ච ගමන් මං බිම වැටේ කියලා එකපාරම ගස්ලම් ගහ අල්ලගත්තා. බටු පැල වලට වතුර දෙමදම ඉන්න අවස්ථාවේ එකපාරටම නිකන් ගැස්තිලා ගියා. දැනවත් එක්කම ඊට පස්සේ එක්ෂණිකම එක නැති වුණා ඉච්චර. 8:55 විතර. නිකන් සීට් හෙලි කර ගියා. මාපාර තනුට ගල්රෝල යන්නේ පොළොව තලන්නේ දෙවාගේ සද්දයක් එන්නේ පොළොවෙන් දෙතරන වාගේ. මෙන්න මේ පැත්තේ වාගේ ඇහුන්නේ. අද උදෙත් 8:53 55 අතර ආවා. වෙනදා වගේ අර කලින් වගේ ආවේ නැහැ. සාමාන්‍යයෙන් දල වශයෙන් ආවා. ඒක අද නම් පොළොව යටින් කවුරුර යන්නා වගේ දැනුනේ ටිකක්. මෙම භූකම්පන තත්ත්වයන් පිළිබඳව ජනතාව බිය විය යුතු නැති බවයි මහාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ පවසන්නේ. භූමිකම්පාවක් ඇති වෙන්න අපි කියනවා භූතැටි දෙකක් අතර මායිමක සක්‍රීය ගතික තත්ත්වයක් තියෙන ප්‍රදේශයක තමයි භූමිකම්පාවක් ඇති වෙන්නේ. ලංකා දූපත පිටලා තියෙන්නේ ආල භූතැටියක් වන ඉන්දු ඕස්ට්‍රේලියා භූතැටියේ මධ්‍ය ප්‍රදේශයේ. අපේ දිව ඉන්න වාසනාවන්ත ලෙස මේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටීම නිසා අපිට භූමිකම්පා ක්‍රේන්දයක් ඇතිීමේ තත්ත්වයක් ගොඩබිම තුළ අපිට නැහැ. ඒ නිසා පළවෙනියෙන්ම ලංකාව තුළ භූමිකම්පා කේන්ද්‍රය සිදුවෙලා නැහැ පහුගිය පැය 24 තුළ. ලංකාවට කිලෝමීටර් 1500කට වඩා ඈත තියෙන මුහුදු බිමේ. භූපැලුම් මුහුදු බිමේ තියෙන. ඒවා චලනය වෙන අවස්ථාවක මා මුහුදු බිමේ භූමිකම්පාවක් සිද්ධ වෙලා එයින් පිට වෙන තරංග පෙරමුණු වක්‍රපතයක ශ්‍රී ලංකා ගොඩබිම හරහා ඒ වක්‍රපතේ යන තරංග පෙරමුණු එල්ල වුණාම අපේ ජනතාවට වැල්ලවාය බුත්තලාදි ප්‍රදේශවල ඒ sannivedaya ලැබෙන්නේ. අපිට කිසිම බියක් ඇති වෙන්න ඕනේ නැහැ. මොකද ඈත මුහුදු බිමේ රිච් මාපකයේ ප්‍රබල භූමිකම්පාවක් වුණත් ඒ දුර ගෙවාගෙන පාෂාණයේ මුහුදු බිම හැදිලා තියෙන බලතාවය අඩු වෙලා අපි රිච් මාපකයේ 3 වගේ ප්‍රබලතාවයකින් තමයි මිනිසුන්ට දැනෙන්නේ. ඒකට මේසුඩ තියෙන පිරිවුසු කොට්ටමක්වත් පෙරලෙන්නේ නැහැ ඇත්තටම කිව්වොත්.
මඩකලපුව කොක්කඩිචොල් මිනච්චෝඩේ වැවිහිගිලි හතර දිනකු මේ ගොස් තිබෙනවා. ඉන් තිදෙනකු වයස අවුරුදු 16 පසුවන පාසල් සිසුන් බවයි වාර්තා වන්නේ. මේකේ අයගෙන් අනෙක් පුද්ගලයා උපකාරක පන්ති ගුරුවරයෙක්. දියගෙලුණු සිසුන් බේරා ගැනීමට යාමේදී ඔහුද ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිංච නිහල් තල්දුව පවසන්නේ. අද දින දහවල් කොක්කඩිචොලේ පොලිස් අසමේ මින්නච්චෝඩේ කියන වැවේ බෝට්ටුවක් පෙරලා තරුණ ළමයි 3 දෙනෙක් මිය ගිහිලා තිනවා. ඒ වගේම මේ ළමයි සමග පැමිණි පෞද්ගලික පන්ති කරන ගුරුවරයෙකුත් මිය ගිහිලා තිනවා. ගැහැණු ළමුන් 7 දෙනෙක්, ඒ වගේම පිරිමි ළමුන් 4 දෙනෙක් සහ පෞද්ගලික පන්තියක ගුරුවරු 3 දෙනෙක් මේ මින්නච්චෝඩේ වැව ළඟට ඇවිල්ලා තිනවා. උන් දිවාහාරය ලබාගෙන මෙන් පස්සේ මෙතන හිටපු පිරිමි ළමයි 3 දෙනෙක් වැවේ තිබුණු ඒ ඔරුවක් අරගෙන ඔවුන් වැවේ ඔරු පදින්න ගිහිල්ලා प्रदेश औदलिक හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ රජයේ රෝහල්වලට උපදෙස් ලබා දී තිබෙනවා. හදිසි නැති ශල්‍යකර්ම කෙටි කලකට නතර කරන ලෙසයි දැනුම් දී ඇත්තේ. වර්තමානයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මුහුණ දෙන ඖෂධ සහ උපකරණ හිඟේ නිසා මෙම තීරණය ගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශවරයාගේ අදූරදර්ශී වංචනික ක්‍රියා නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ. අත්‍යවශ්‍ය ශල්‍ය කර්මවලට කඩිනමින් ප්‍රමුඛතාවය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන ශල්‍ය කර්ම කෙටි කාලයක් සඳහා කල් දැමීමටයි පියවරගෙන ඇත්තේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රජයේ රෝහල් වෙත මෙම උපදෙස් ලබා දී තිබෙනවා. ශල්‍ය කර්ම කල් දැමීම වෛද්‍ය නිර්දේශ මත සිදු කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ. ආණ්ඩුව කියනවා අත්‍යවශ්‍ය ශල්‍ය කර්ම කරනවා අත්‍යවශ්‍ය නැතිව කරන්නේ නැහැ කියලා. දැන් මේක මාර ප්‍රශ්නයක්. ඒ කියන්නේ අත්‍යවශ්‍ය සේවා අත්‍යවශ්‍ය නොවන සේවා කියලා ආණ්ඩුව තීරණය කරන ටොස් එකක් දාලාද? රෝගියෝ දෙන්නෙක් ගෙනල්ලා ළඟ තියලා ටොස් එකක් දාලා ආණ්ඩුව තීරණය කරන්නේ. ඒ නිසා මේක අත්‍යවශ්‍ය සේවා අත්‍යවශ්‍ය නොවන සේවා කියලා නැහැ. අවශ්‍ය සියලු දෙනාට ප්‍රතිකාර දෙන්න ඕන. ගියා වෘද්ධ මාර්තු 31 වෙනිදා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව නැගී හිටියා වගේ ඉදිරියේදී නොදුරුම දිනකදී හිතන්නේ නැති වෙලාවක රනිල් වික්‍රමසිංහරත් අකුලගෙන යන්න වෙන තැනට අදාලා තත්ත්වේ නිර්මාණය කරයි. මෙතර ජාතික ජනබල වේගය සහ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අතර හමුවක් අද පැවැත්තුණා. ඒ රට තුල පවතින බරපතල ඖෂධ හිඟය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. අපේ රටේ සෞඛ්‍ය මේ වන විට බරපතල කඩාවැටීම ලක් කරලා තිබෙනවා. ඒක ලක් කරලා තිබෙන්නේ අද වන විට ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා තමන්ගේ ජීවිත තව අවුරුදු 5කින් 10කින් ජීවත් කරවන්න ගන්න ඖෂධය පවා නතර කරා. කෙනෙකුට ඒක ගන්න පුළුවන් ඉතාම අසීරු තීන්දුවක්. ඔවුන් දැනුවත්ව නොදැනුවත්ව තමගේ ජීවිත කෙටි කර ගැනීමක් තමයි සිදු කරමින් යන්නේ. ඒ තැනට ජනතාව පත් කරලා තිබෙනවා. දැන් අද ඉන්න සෞඛ්‍ය අමාත්‍යවරයා ඔහු මේ වංචා දූෂණ වලට ඍජුවම අනුබල දෙන සහ ඒවට ඍජුවම මැදිහත් වෙන කෙනෙක්. Tamanට කමිෂන් එක ලැබෙනවා නම් මෙරටේ ජනතාවගේ ජීවිත ඕන දෙයක් උනාදෙන් කියලා කටයුතු කරන ඇමතිවරු අදාළ දේශපාලන අධිකාරියේ ඇමතිවරයාගේ නොහැකියාවත් විශාල වශයෙන් සිද්ධ වෙන වංචා දූෂණයට අනුබල දීම තුලින් තමයි මේ ඖෂධ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක පිළිබඳ ඉතාමත්ම පැහැදිලි තොරතුරු අපිට ලැබුණා. දරුවන්ගේ ජීවිත අනතුරේ ළමා රෝහලේ තනිකරම වැඩ කටයුතු සිද්ධ වෙන්නේ වෛද්‍යවරුන්ගේ මැදිහත් වීම නිසා ලබා ගන්න ඩොනේෂන්ස් හරහා මනුස්සයන්ගේ ජීවිතයක් එක්කත් මේ විදියට සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රූර පාලනයක් නම් අපිට තියෙන්නේ. මම හිතන්නේ මේ පාලකයන් ඉන්න දවසක් දවසක් ගානේ අපේ රටේ මිනිස්සුන්ව මරණය කරා තල්ලු කරන එකක් සිද්ධ වෙන්නේ. මේ අතර පොළොන්නරුවේ රෝහල් රැසක බරපතල ඖෂධ හිඟයක් පවතින බව මේ වන විට වාර්තා වෙනවා. बेहतर
නේවාසික ප්‍රතිකාර ලැබෙන රෝගීන්ට දැඩි අපහසුතාවයකට පත්ව සිටින්නේ සියලුම බෙහෙත් පිටතින් මිලදී ගැනීමට සිදුව තිබීම නිසායි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ ලබා දෙන කාලය ප්‍රමාණවත් නැති බව පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරණ පවසනවා. චීනයේ සම්පූර්ණ එකඟතාවය තවමත් ලැබී නැහැ. මෙලෙස IMF ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් කල්යනු ඇතැයි ඔහු පෙන්වා දෙනවා. මේ වසරේ පළවෙනි කාර්තුව තුලදීවත් මේ අදාළ ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. තව මාසයක් ඇතුළත මේ ණය වැඩසටහන සාර්ථක කරගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. දිවිපාර්ශ්වීය ණය හිමියන් අතරින් චීනය අපිට යම් ආකාරයකට එකඟතාවයකට ඇවිත් තිබුණත් එය ප්‍රමාණවත් නැහැ ඇත්තටම. ඒ අය සඳහන් කරන්නේ වසර දෙකක වගේ සහන කාලයක් අපිට ලබා දෙනවා කියලා. නමුත් වසර දෙකක සහන කාලය ප්‍රමාණවත් නැහැ කියන එක අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එහෙමනම් රජයේ පැත්තෙන් සිද්ධ වෙන්නට ඕනේ චීනය සමග ඍජුව සාකච්ඡා කරලා මෙම ණය වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා කඩිනමින් පියවර ගැනීම. දැන් මෙතනද සිද්ධ වෙලා තියෙන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහන ක්‍රියාත්මක කරන්නට කියලා රජයේ විසින් දේශීය ආර්ථිකයේ මත විශාල බදු ප්‍රමාණයක් පනවමින් සාමාන්‍ය ජනතාව ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව දැඩි අපහසුතාවයකට පත් කරලා තියෙන්නේ. රජය තවදුරටත් IMF ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපොහසත් වෙනවා නම් ඉදිරි මාස කිහිපය තුළ රට ඉතාමත් දරුණු තත්ත්වයකට පත්වීමේ හැකියාව තියෙනවා. විකිලොවක් සඳහා රුපියල් 100ක සහතික මිලක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව පැවසුවේ යාපනයේ අස්වැන්නු නෙලන අවස්ථාවකට එක් වෙමිනුයි. මෙම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව සහල් නිෂ්පාදකින්ගේ සංගම් පවසනවා. මේ අතර ආනයනික අර්ථාපල් මත බද්දක් පනවන ලෙසයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලා ඇත්තේ. මේ ඉල්ලීම කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයෙනුයි. වී කිලෝවක් සඳහා රුපියල් 100ක සහතික මිලක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. යාපනය පරන්තන් වෙල්ලායේ උතුරු පළාත් අසුණු නෙලීමේ අවස්ථාවට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ. රුපියල් 100 ගන්නේ සාමාන්‍යයෙන් බිලියන 8යි 10යි මේ සැරේ ගන්නවා බිලියන 20ක් මීට වඩා නිෂ්පාදනය කරනවා අපි 100ට 20ක් අරගන්නවා අලුත් මොඩල් ගණක් දෙන්න ඒක ඇවිල්ලා බලන්න සම්පූර්ණයෙන් මට කියන්නේ යල ගන්න රිසල්ට් එකට වඩා යල ගන්නට අරගන්න හරිද පොර නැති එක දැන් කාලේ ඉවරයි අපි දැන් පොර දෙන්න පොර කෘෂිනාශක බේතුත් දෙන්න වී කිලෝවක් සඳහා රුපියල් 100ක මිල ප්‍රමාණවත් නොවන බවයි එක්සත් සහල් නිෂ්පාදකින්ගේ සංගමය පවසන්නේ. අභ්‍යන්තර තොරතුරු ලැබෙනවා ආණ්ඩුව මේ රුපියල් 100 බැගින් මිලට ගන්න බලාපොරොත්තු වෙන්නේ නාඩු වී පමණයි කියලා විශේෂයෙන් සම්බා සහ කීරි සම්බා වී වර්ග මෙවර රජයෙන් මිලට ගැනීම බලාපොරොත්තුවක් නැහැ කියන දේ තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. මේක කවුරු නමුත් රජයට දීපු ලණුවක් විදිහට අපි දකින් වසර මැදවිත මැදභාගයේ වෙද්දී යලිත් සහල් අර්බුදයක් නිර්මාණය කරන්න යම් කිසි නිලධාරීන් කණ්ඩායමක් ආරාධනාවක් කියන සාධාරණ සැකිය අපිට තියෙනවා. අපි අහනවා ජනාධිපතිවරයාගෙන් කොහොමද එහෙම රුපියල් 100ක් කියලා ඔබතුමා තීරණය කරන්නේ? 2 කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වියදම දන්නේ නැහැ. අටට ආපු පළියට වාචාලකමට ජෝකර් කෙනෙක් වගේ කියනවා අක්කරයක් වී නිෂ්පාදනය කරන්න මේ පාර කන්නේදී රුපියල් 172500ක් 184000 අතර ප්‍රමාණයක් ගිහිල්ලා තිනවා. ජනාධිපති තුමෝ දන්නේ නැති ප්‍රකාශ කරන්න එපා. මේ අතර මෙරට අර්ථාපල් වගා කරන ගොවීන් මෙන්ම දේශීය අර්ථාපල් වගාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ආනයනික අර්ථාපල් මත බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා. ඒ පිළිබඳ ලිපියකින් දැනුම් දුන් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ. දැන්ටමත් මුදල් අමාත්‍යාංශයට යොමු කළ තියෙනවා ලිඛිතව අලවලට බද්දක් පනවන්න. පාස්කු ප්‍රහාරයෙන් පසු බලයට පත් වූ සියලු නායකයන් රටේ ජනතාව ගොනාට ඇඳු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. තමා බලයට පත් වූ පසු
පාස්පෝ ප්‍රහාරයට සම්බන්ධ මහ මොලකරුගේ සිට සියලු දෙනාට දඬුවම් ලබා දෙන බවයි ඔහු ප්‍රකාශ කළේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් වෙන්නප්පුව ප්‍රදේශයේදී ජන හමුවක් පැවැත්තුණා. මේරටේ මේ මෑත කාලයේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පත්වුණු හැම නායකෙක්ම මුළු රටම ගුණාට ඇන්දෙව්වා. පත් වෙන්න ඉස්සෙල්ලා කියන්නේ අපි යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්නන්නේ. මම එකක් කියන්න කැමතියි. මම ත්‍රස්ත ප්‍රහාරයක් නිසා පියෙක් අහිමි වුණු පුතෙක්. ත්‍රස්ත ප්‍රහාරවල ම්ලේච්ඡත්වය කුරිරු භාවය මට හොඳින් තේරෙනවා. මං ඔබතුමන්ලට එක පොරොන්දුවක් වෙනවා. අනිවාර්යෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව විනිවිද භාවයෙන් යුක්ත වූ දේශීය සහ ජාත්‍යන්තර පරීක්ෂණයක් කරලා මේ ප්‍රහාරයට සම්බන්ධ වුණු මහ මුලකරුවන් සියලු දෙනාම අපි නීතිය හමුවට ගෙනෙනවා ගෙනෙනවාමයි. එතනින් නතර වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම අපි මේ රටේ නීතිය හා සාමය මෙහිට වැඩිය ශක්තිමත් කරන්නට ඕන. මම දන්නවා සමහරු එක එක කතා කියනවා මේ ශක්තිමත්ව නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්නට යනවා. මගේ නම් පුද්ගලික මතය ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක කරන සියලු දෙනාටම මරණීය දඬුවම් හිවි වීතු. ඒක මම එලිපිටම කියනවා. ඒක තමයි තිත් ඇත්ත. වත්මන් තනතිල්ලේ සුදුසු පන්දු යවන්නන්ටයි ඒ තනතිල්ලේදී විකටුව ආරක්ෂා කරගෙන ක්‍රීඩා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කළුතර ප්‍රදේශයේ පැවති අපේක්ෂකයින් දැනුවත් කිරීමේ හමුවකදී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හමුව ඊයේ පැවැත්වුණා. ඒ එම පක්ෂයේ දිස්ත්‍රික් නායකයන්ගේ මූලිකත්වයෙනුයි. මේක බෝලස්ට හොඳ තනනිල්ල. ඒ බෝලස්ට හොඳ තනනිල්ලේ අපේ විකට් එක අපි ආරක්ෂා කරගන්නවයි ගහන්න ඕනේ. ටුක් ටුක් ගා හරි. එහෙම මැද්දිරලා නැද්ද? එහෙමත් නැහැ අපි ආ ආ හරියට හරි. අන්න කෝකිල. කාපම් පුතේ. කෙක්කෙන් හරි කොක්කෙන් හරි අඹ ඕනේ. මහින්ද මහත්තයට හොරා කියපු හැමෝම මේ වෙන විට ස්වභාව ධර්මයේ විසින් දඬුවම් දීලා තියෙනවා. හැබැයි තාම ස්වභාව ධර්මයට දඬුවම් කරන්න බැරි වෙච්ච එක හාදෙක් ඉන්නවා. එයා තමයි අර කට උල් කළා අත මෙහෙම කළා හොරා කියන මිනිස්සයා. අන්න එයාට ඡන්දෙන් පස්සේ ස්වභාව ධර්මයේ දඬුවම ලැබෙනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ අනුහස ඇති නායකයෙක්. හිට්ලර්ගේ හමුදාව සෝවියට් දේශය ඇතුළට ආවට පස්සේ ප්‍රහාර එල්ල කළා විනාශ කළා දැම්මා වගේම ජර්මන් හමුදාව ආවට නාසි හමුදාවට අවසානයේදී පරාජයට පත් වුණා. දැන් ජනතා විමුක්තිපරේ ප්‍රහාර එල්ල කළ ඉවරයි. නමුත් ඒවා සත්‍යක් නෙමෙයි කියන එක දැන් අපි නැවත ප්‍රතිප්‍රහාර එල්ල ගන්න පටන් අරන් තියෙනවා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ රතු හැට්ටකාරයින් එක්ක තමයි මේ රටම ඉන්නේ කියලා. අපි අභියෝග කරන කළුතර දිස්ත්‍රික්කේ පුළුවන් නම් එකක් දිනලා එක කොට්ටාසියක් දිනලා පෙන්වන්න කියලා. නරු දිසාදගේ ප්‍රශ්නේ ඉස්සදන්නේ කොහමද? ණය ගෙවන එක කල් දානවා. ඒක තමයි ප්‍රතිවිරෝධගත කරනවා කියන්නේ. අපි FM IM එකට ගිහිල්ලා. ඒක තමයි යෝධයෝ රනිල් වික්‍රමසිංහ දැන් කරලා තියෙන්නේ. ලංකා ඉතිහාසයේ දෙවැන්තම දේශපාලන බලහුමාරුව සිදුවන්නේ මෙම වසර තුල බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ජාතික ජනබලවේගයේ ජනරැලියක් කෑගල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. ජනතාවගේ කැමැත්තක් නැතුව රට පාලනය කරන්න බෑ. කරුණා කරලා ඡන්දයක් තියන්න පාර්ලිමේන්තු විසුරු ආරින්න. මාර්තු මාසේ 9 වෙනිදා මේ පින්ම පැන්නොත් එළබෙන මහා ඡන්දේ කලාවැවේ සොරවුවැරියා වගේ. එතන මොකද වෙන්නේ? නගර සභාව මාලිමාවේ, ප්‍රාදේශ සභාව මාලිමාවේ, පාර්ලිමේන්තු මාලිමාවේ ජනාධිපති රනිල් මොකද කරන්නේ? අපි කියනවා මොකද්ද? රනිල් වික්‍රමසිංහ ඔයා ජනතාවගෙන් තෝරාගත්තු කෙනෙක් නෙවෙයි. ඔයා තෝරාගත්තේ මේ පාර්ලිමේන්තු 134. දැන්නන්නේ ඒක 134 තේනුක ගෙදර, කනක ගෙදර, කතරගාපොය ගෙදර ගියානම් රනිල් වික්‍රමසිංහට කියනවා ඔයාව පත් කරපු 134 දැන් පාර්ලිමේන්තු වාස්ප වෙලා ඔයත් වාස්ප වෙන්න. ලංකා දේශපාලනයේ විශාලතම දෙවන්තම පරිවර්තන සිද්ධ වෙන දේශපාලන බලවමාරුව මේ අවුරුද්දේ සිද්ධ වෙනවා. දැන් දිනේෂ් ගුණවර්ධන අගමැති දැන් ඉන්න ජනාධිපති හොරෝ කිව්වා. සමුන්නාසල කතරයක් ගන්නවා. රනිල් හිරේ යවන්න. සියඹල අපිට පාර්ලිමේන්තු රීල කතරයක් ගන්නවා. රනිල් ජනාධිපති කරා. කනක හේරත් සමුන්නාසල කතරයක් ගහලා කියනවා. රනිල් හිරේ යවන්න. කනක හේරත් පාර්ලිමේන්තු රීල කතරයක් ගන්නවා. රනිල් ජනාධිපති කරා. පාකිස්තානයේ අගමැති හිරේ ගියා. බංග්ලාදේශ අගමැති හිරේ ගියා. ඉන්දියාවේ අමතිවරු හිරේ ගියා. තමිල්නාඩුවේ මහමැතිනි හිරේ ගියා. මහා ජනයාගේ ධනෙ හොරකම් කරා කියලා ලංකාවේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් කියන්නේ. ඒ තරම් උපාසකලද?
බදු නිසා තම වැටුපෙනුත් රුපියල් 72000ක් අහිමි විය තයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනොයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක් පැවැත්වුණා. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේදී. රයිලික්ක මුසිග මන්ද දවස ගානේ බදු ගන්න. මේ ඉන්න අපේ දිස්ත්‍රික්කේ අපේ යාළුවා අපේ රජිත් සහෝදරයා එයා ඇවිල්ලා කියනවා බදු ගන්න නැතුව ලොක් රටක් හදන්න බෑ. ඒ නිසා 36 නෙමෙයි 45 හරි ගහන්න ඕනේ. එයාට ගන්න නැහැ නේ. අරයා ගහන එක එයා කියවලා අරනවා. අපේ ආචාර්ය රජිත් සිබල පිට අපේ රයිලික්ක මුසිග මහත්තයා කිව්වොත් මෙහෙමයි කියලා. පුතේ ඉර කළුයි කලුයි කිපංක මම මෙයා ඇවිල්ලා කියන කලුම කලු පාටයි ඉසි ගැටලුවක් ඒක තමයි කරන්නේ මේ මිනිසුන්ගේ දුක තේරෙන්නේ නැද්ද දැන් අපිට කියවනේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඕවා වදින්නේ නැහැ රෙමේ කියලා මම ගිය සතිය ආරම්භ බලපුවා මගේ පරිපත්‍ර ගහලා රුපියල් 72000ක් එකෙන් කපලා මගේ එකේ කමන්නේ නැහැ ඉතින් අපෙන් කපුවයි කියලා ඉතින් කමන්නේ නැහැ ඔබ සද්ද නැතුව ඉන්න පුළුවන් දැන් කියන්නේ ඒගොල්ලෝ හැම කෙනාම කියන්නේ මේ 225 මුකුත් නැහැ උන්ට සුර සැප අපිට නර සැප එහෙම කියලා නේ කියන්නේ හැබැයි අපේ පරිණුත් කපලා 72000ක්ම කපලා ඒ නිසා ජනතාවට දැන් තිත්ත වෙලා තියෙන මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණා කියලා රටේ ලොකු වෙනසක් ඇති වෙලා නැහැ. මොකද ඇති වුණ වෙනස? වෙනස තමයි දැන් ණය ගෙවන එක නවත්තලා තියෙනවා. ණය ගෙවන එක ආපහු පටන් ගත්තොත් මොකද වෙන්නේ? ආපහුවතාවක් අර කලින් තත්ත්වෙටම රට යන එක වළක්වන්න කාටවත් බෑ. ඒ නිසා මේකට මේ తాවකාලික පැලැස්තර ගාලා හරියන්නේ නැහැ. අපි කිව්වා රාජ්‍ය අමතිකම් එපා කියලා. මොකටද රාජ්‍ය අමතිකම්ද? භාණ්ඩාගාරයේ හිස්නම් රාජ්‍ය අමතිකම් දැමීමේ අගයක් තියෙනවද? අපි එළියට බහිනකොට අනිත් පැත්තේ අපේ හිටපු මන්ත්‍රීවරුන්ව තනතුරු දීලා ඇතුළට ගන්නවා. සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න විශ්වාසයක් අපිට ගොඩනැගෙන්නේ නැහැ. යාපනයේ විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා අපමත මුදා හැර තිබෙනවා. ඒ ඔවුන්ව යාපනයේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. යාපනයේ ප්‍රදේශයේ විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා අපමත මුදා හැර තිබෙනවා. ඒ යාපනයේ මහේස්ත්‍රාත්වරයා සිදු කළ නියෝගයකට අනුවයි. එක් අයෙකුට රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර අපමතයි ඔවුන්ව නිදහස් කර ඇත්තේ. එමෙන්ම ඔවුන්ට අධි ආරක්ෂිත කලාපවලට ඇතුළත් නොවන ලෙසට අධිකරණය ලබා දෙන නියෝග සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් මහේස්ත්‍රාත්වරයා දැඩි ලෙස අවවාද කර තිබුණා. යාපනයේ ප්‍රදේශයේ අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවය නිරතවීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනේදී. මේ අතර මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන අද මෙලෙස අදහස් පළ කළා. මෙරටේ ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. ඒක දකුණේද උතුරේද කියලා වෙනසක් නැහැ. මේ උද්ඝෝෂණයේදී අපි දැක්ක සෙල්වරාජා ගජේන්ද්‍රන් කියන මන්ත්‍රීවරයෙක්වත් අත්අඩංගුවට ගත්තා. ඒක සම්පූර්ණයෙන් වැරදි. පොඩි උස්සන්න එහෙම නැත්නම් විරෝධය පළ කරන්න කතා කරන්න බාධාවත් තිබුණා නැහැ. එහෙම තියෙදි තමයි පොලිසිය ඇවිල්ලා පහර දීලා 18 දෙනෙක් අත්අඩංගුවට ගත්තේ. මේ අත්අඩංගුවට ගැනීම තුළ පොලිසිය වෙන්නන්නේ මර්ධනය. මේ විදිහේ පහර දීම් කරනවා නම් අත්අඩංගුවට ගැනීම කරනවා නම් අපි හිතනවා ඒක හොඳ ලක්ෂණයක් නෙමෙයි. නිදහසක් නැති වටපිටාවක පාලකයෝ ඇවිල්ලා ජෝගි දානවා නම් ඒ ජෝගි දාන පාලකයන්ට විරුද්ධව විරෝධය ප්‍රකාශ කරන්න අපි හැමෝටම අයිතිය තියෙනවා. ඒ නිසා ඒ අයිතියට තමයි මේ පහර දීම් මේ අත්අඩංගුවට ගැනීම වෙන්නේ සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒවා අපිට පිළිගන්න පුළුවන් කාරණා නෙවේ. පාර්ලිමේන්තුවේ කරපු රාජඋෂ්ණ කතාවේදී ඔහු දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ගැන කතා කරනවා. එතකොට ඔහු කියනවා උතුරේ මේ වැනි ප්‍රශ්න තියෙනවා ඒවා විසඳන්න ඕනේ. කඳුකර ජනතාවගේ මේ වැනි ප්‍රශ්න තියෙනවා ඒවා විසඳන්න ඕනේ. මුස්ලිම් ජනතාවට ප්‍රශ්න තියෙනවා ඒවා විසඳන්න ඕනේ. එතකොට පාර්ලිමේන්තුවේ ඒ කතාවයි ඒ පුම්බුපු බැලුමයි දැන් ඔහුගේ ඇත්ත භාවිතාවයි එක ළඟ දවස් කීපයක් යන කලින් ඇත්තට හම්බිලා තියෙනවා. මේ දේශපාලන බලය අරගෙන එක එකව බෙදනවා කියලා නත්තල් පප්ප වගේ ප්‍රකාශ කරන මේ පුද්ගලයා මොහු කිසිම ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදීවත් සාමාන්‍ය මානව ගරුත්වයවත් මේ කිසිවක් සලකන පුද්ගලයෙක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ තායි තානාපති කාර්යාලය තායි සත්‍යන්ත පොලක් සංවිධානය කර තිබුණා. තායි ආහාර, තායි නිෂ්පාදන, තායි ක්‍රමයට ආහාර පිසීම ඇතුළු අංග රැසකින් තායි සතිපොල සමන්විත වුණා. මෙම සතිපොල සංවිධානය කර තිබුණේ තායි තානාපති කාර්යාලයයි. මෙම සතිපොල අද පෙරවරු 10ට ආරම්භ වූ අතර සවස 3 දක්වා පැවැත්වුණා. ACWW කණංගර භවතේ පිහිටි සියම් සංස්කෘතික මධ්‍යස්ථානයේදී මෙහිදී තායි ආහාර, තායි නිෂ්පාදන සේම තායි ආහාර පිසීමේ ක්‍රමද හඳුන්වා දෙනු ලැබුවා. ඊට අමතරව තායි පොප් නැටුම් ඇතුළු සංස්කෘතික අංගද මේ සතිපොල වර්ණවත් කළා.
මේ සඳහා තායිලන්ත තානාපති පෝජ් හැන්පෝල්ද ඉක්වුණා. We organize weekend Thai market today to let Sri Lankan people know more about Thailand. Of course, in Sri Lanka, Thailand is already known because of our bond of Theravada Buddhism. But I think there would be more to our relations between for example, Thai food, Thai culture, for example, Muay Thai, and some of Thai sport. ග්ලෝජුස් වසරේ හොඳම ඉදිරිගාමී සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ කීලිස් 2021 පාර්ට්නර් පව වාර්ෂික සැපයුම්කරුවන්ගේ සම්මාන උළෙලේදී. ග්ලෝජුස් ඩේවිඩ් පිරිස් සමූහ ව්‍යාපාරයේ ආහාර සහ කෘෂිකර්ම අංශය වන DP Global Ventures Private Limited නිෂ්පාදනයක්. ග්ලෝජුස් නිපදවනු ලබන්නේ දේශීය පළතුරු යොදාගෙනයි. සියයට සියක්ම ස්වභාවික පළතුරු යුෂ පමණක් මෙහි අඩංගුයි. කිසිදු රසකාරක වර්ණක හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු කරන්නේ නැතිව ග්ලෝජුස් නිෂ්පාදනය කිරීම විශේෂත්වයක්. දේශීය අඹ, අන්නාසි, වැල්දොඩම් සහ ලයිම් සහ ඉඟුරු ආදී වර්ග ගණනාවකින්ම ග්ලෝජුස් නිෂ්පාදනය කරනවා. ග්ලෝජුස් කීල්ස් සුපිරි වෙළඳ ජාලයට හඳුන්වා දී තවමත් ගෙවි ඇත්තේ මාස 7ක් පමණයි. මෙවැනි කෙටි කාලයක් තුළ සමස්ත පාන වර්ග කාණ්ඩයේ 8%ක වැඩිම සමස්ත වෙළඳපොළ කොටස අයිති කර ගැනීමට ග්ලෝජුස් සමත්ව තිබෙනවා. එසේම කීල්ස් වෙළඳ ජාලය තුළ 80%ක අලවි වර්ධනයක්ද හිමිව ඇත්තේ ග්ලෝජුස් වෙතයි. මෙම සන්නාමයේ පෙන් වූ සුවිශේෂිතා හේතුකටගෙන බ්‍රේක්ත්‍රූ බ්‍රෑන්ඩ් ඔෆ් ද ඉයර් සම්මානය දිනාගත්තා. ඒ පාර්ට්නර් පව 2023 කීල්ස් වාර්ෂික සැපයුම්කරුවන්ගේ සම්මාන උළෙලේදී. පුවත් නිමයි ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.